මම ඉන්දියාවේ කියන්නේ හිමාලයේ වනයේ මම භාවනා යෝගීව සිටින විට මේ මහත්වයේ මගේ මව් රට ඒ කියන්නේ මගේ මව් රටේ කිසිම දවසක ජයග්‍රහණයක් නොලැබපු දේශපාලන පක්ෂයක් විජයග්‍රහණයක් ලෙස හරියාකාරව ඒ කියන්නේ මහත්ව කිසිම දවසක මේක මෙයාලා ජයග්‍රහණය ලැබලා නැහැ ජයග්‍රහණයක් ලැබලා නොමැති පක්ෂයක් විජයග්‍රහණයක් ලෙස ඒකට කියන්නේ ඔච්චර දැක්කනම් හිමාලයේ ගිහිල්ලා පුතුමා භාවනා කරලා දැක්කනම් ඇයි නම් වශයෙන් කියන්න බැරි කියලා අනිවාර්යයෙන් ඉදිරි දිනවල සුබ ලග්න තියෙනවා කන්‍යා ලග්නයේ ධනු ලග්නයේට ගොඩක් සුබයි කියන්නේ මේ පස ඉවර වෙනවත් එක්කම ධනලාභ තියෙනවා වෙන් වුණාට පස්සේ පුතුමාට එකතු කරන්න පුළුවන්ද මොකද්ද මේ බලය අනින් දෙපාම වලටම ගෙන්නලා දෙන්න පුළුවන් ඇත්තද මේ කතන්දරේ වෙලාවකට සමහරක් වෙලාවට වචනවලට විතරක් සීමා වෙනවද ආයිබන් දනෂ් ලොක්ස් බලන හැමෝටම ආයිබන් කියලා පිළිගන්නවද ඔබතුමා? ආයිබන් ඔබතුමා දනෂ් මහතා තෙරුවන් සරණයි. ගෞතම් ශ්‍රී පණ්ඩිත් සාමිතුමා මෙතුමත් එක්ක මීට කලින් අපි සාකච්ඡා කරලා තියෙනවා. හැබැයි දීර්ඝ කාලයකට පස්සේ වුණා අදත් සාකච්ඡා කරන්න යදුනා. මං හිතන්නේ ඔබතුමා මේ කාර්ය බහුල වෙලා හිටියා ලංකාවේ හිටියේ නැහැ. මේ පිළිබඳව අධ්‍යයනය කරනවා කිව්වා. මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ ගවේෂණ සඳහා මං හිතන්නේ අසල්වාසී රටවලට පවා ඔබතුමා සංචාරය කරා කිව්වා. ඉතින් අද විශාල දැනුමක් එක්ක විශේෂයෙන්ම මේ අදෘශ්‍යමාන ලෝකය ගැන හෙමන් නැත්තම් ඔබට නිරන්තරයෙන් සමහරක් වෙලාවට ප්‍රශ්නයක් ආවම ඔබ හොයාගෙන යනවා. අදෘශ්‍යමාන බලවේගයෙන් හරි ඔබේ ජීවිතේ ගොඩගන්න පුළුවන්ද කියලා මේ දේවල් පිළිබඳව තමයි අපි සාකච්ඡා කරන්නේ මේ දේවල් වල සත්‍යතාවය අසත්‍යතාවය සහ මේ දේවල් සාර්ථකව ජීවිතයට උදාගෙන ජීවිත දිනන්නේ කොහොමද කියලා අපි කතා බහ ආරම්භ කරමු අද විශේෂ පිළිමෙකුත් අතේ තියාගෙන ඉන්නවා මොකද්ද මේ කතාව මොකද්ද මේ පිළිමේ විශේෂත්වය අදනෂ් මහත්තයා මේ සැමට පිහිට වෙන්න ආව මතුබුදුවන්න පෙරම් පුරන්න ආව කාලිමෑණියන්ගේ පිළිරුවක් ඉතින් සෑම දරුවෙක්ටම එක හා සමානව පිහිට වෙන්න ආව ආශිර්වාද කරන්න ආව මට ආශිර්වාද ලබා දෙන්න ආව මෑණියන්ගේ මගේ අම්මගේ පිළිරුවක් නමයක් වගේ කාලයක් තුළ ප්‍රතිඵල ආරම්භ දෙන්න පුළුවන් වූ ගුරුකම් ශාස්ත්‍ර මාලාවක් තමයි තින් මට ආශිර්වාද කරන්න ආව මම මතුබුදුවන් පෙරම් පුරාණම කාලිමෑණියන්ගේ ආශිර්වාදයෙන් හරියාකාරව පැය නමයක් ඇතුළත ඕනම වැඩ රාජකාරියක් කරලා දෙන්න පුළුවන් මහත්වේ කුල ශාස්ත්‍ර මාලාව අනුව. දැන් ඔබතුමා මිනිස්සුන්ගේ මොන මොන විදිහේ ප්‍රශ්න වලටද මැදිහත් වෙලා ඒ සාර්ථකත්වයේ පිහිට ආරම්භ දෙන්නේ? සියලු ආකාරයේ ගුරුකම් වලට පිහිට ආරම්භ දෙන්න පුළුවන් ධනුෂ් මහත්වෝ. ඒ අධිකාරියම මහත්වෝ දින මාලාවක් ගත කළේ වෙලා පැය නමයක් වගේ කාලයක් තුළ වශී කර්ම වලට මූලික කරන්න පුළුවන්. ඒ කියන්නේ හැරගිය කෙනෙක් ඉන්නවනම් විදේශ රටකින් ඔබතුමා අධ්‍යයනය කරපු දේවල්ද විශේෂයෙන්ම අපි කලින් කතා කරා කල්ලු මලයාලම් නැත්තම් මේ ඉන්දියාවේ ආභාෂය තියාගෙන ඔබතුමා කතා කරන්න කියලා මේ කතාව අපි කියමු කද බලන කෙනෙක්ට මෙහෙමයි මහත්තයා මේක මගේ මුතුන් මිත්තන්ගෙන් මට ලැබුණ ශාස්ත්‍ර මාලාවක් දායාදුනි ඉතින් මට ලංකාදීපේ මට ඉගෙන ගන්න මේ ශාස්ත්‍රය හදාරන්න තැනක් නැති නිසා මම ඉන්දියානු ආභාෂිලත් ගුරුජී කෙනෙක්ගෙන් දැනුම ලබාගෙන ඉන්දියාවට ගිහිල්ලා ලංකාවේ අසරණ වෙලා විඩවට පතලා ඉන්නේ පිරිසලට උදව්වක් වෙන්න විදිහට මට හරියාකාර පෑය නමකින් يعني වශී බන්ධනයක් නිම කරලා දෙන්න පුළුවන් ඉතින් දැනුම් සම්භාරයකින් ඇවිල්ලා තියෙන මහත්වෝ ඉතින් අය අධිකාරියම කිව්වොත් අනිවාර්යයෙන්ම පැය 9ක් ඇතුළත ඕනම හැරගිය කෙනෙක් ගෙන්නල් දෙන්න පුළුවන් නාම රූප කාම ඒ කියන්නේ නමට නාම වශීය රූපට රූප වශීය ජම්ම දෙකට කාම බන්ධනයක් යොදලි වෙලා පැය 9ක් ඇතුළත හරියාකාරව ගෙන්නල් දෙන්න පුළුවන් ධනුෂ් මහත්වෝ ඒ කියන්නේ ඕනම හැරගිය කෙනෙක් මේව බැලුවොත් එම ලංකාවේ අර අනාදිමත් කාලෙක ඉඳන් පැවතගෙන ආව දේවල් නැත්තම් අපි සාම්ප්‍රදායිකව මේ කුරුකම් කියලා කතා වෙනවනේ දෙයක් මීට අමතරව ඉන්දියාව තුල ඔබතුමා අධ්‍යයනය කරපු දේවල් වල විශේෂත්වයක් තියෙනවද බලගතුකමක් තියෙනවද මේ දෙකම එකතු කරලාද වැඩ කටයුතු සිද්ධ වෙන්නේ මෙහෙමයි ධනුෂ් මහත්වෝ කෙරුවොත් එකවරයි කල්ලු මලයාලම් බන්ධන කියලා කියන මහත්වයෝ ඇති කරන්නත් පුළුවන් නැති කරන්නත් පුළුවන් බන්ධන 108ක් තියෙනවා. ඉතින් කෙරුවොත් එකවරින්ම ඕනම ගුරුකමක සාර්ථක ප්‍රතිඵලයක් ලඟා කරගන්න පුළුවන්. මම මේ මයි මතුබුදුවන පෙරම් පුරාණාව කාලිමෑණියන් ඉස්සරහා කියන මහත්වයෝ ඒ කියන්නේ හරියාකාරව සාර්ථක ප්‍රතිඵලයක් අරන් දෙනවා නම් කල්ලු මලයාලම් බන්ධනයක්ම තමයි කරන්න ඕනේ. ලෝකේ බලගතුම බන්ධන වර්ගයේ නැත්තම් ඔය කියන විදිහට ගුරුකම් වර්ගයේ
ලෝකෙ බලගතුම දේ මොකද්ද මේ සඳහා යොදා ගන්න පුළුවන්? ලෝකෙ බලගතුම දේ තමයි මහත්ව කල්ලු මලන බන්ධන කියන්නේ. බුද්ධ වර්ෂ 2700 කට තිබෙන ශාස්ත්‍ර මාලාවක්. ඇති කරන්නත් පුළුවන් කෙම් ක්‍රම තියෙනවා නැති කරන්නත් පුළුවන් ක්‍රම ක්‍රම තියෙනවා. මේ දේවල් යොදාගෙන සමහරක් වෙලාවට අපි හිතමු ඔබතුමාට විදේශීය ජනතාව කතා කරනවා ඇති. ලංකාවේ ඉඳන් ඔබතුමාට වැඩ කටයුත්තක් කරද්දි පූජාවක් තියද්දි සතක් සාන්තියක් පමුණුවද්දි විදේශීය රටක ඉන්න කෙනෙක්ට මේක දැනෙනවද? එයාගේ ජීවිතයට මේක බලපෑමක් ඇති කරන්න පුළුවන්ද මේ? අනිවාර්යයෙන්ම මහත්ව ලංකාවේ හෝ විදේශගත හෝ වේවා කියලා නැහැ. ග්‍රහයන් නම දෙනෙක්ගේ උපයෝගීත්වයෙන් තමයි සෑම මිනිස්සෙම ජීවිකාව ගෙනියන්නේ. ඉතින් ලංකාවේ හෝ විදේශගත හෝ වේවා කියලා වෙනසක් වෙන්නේ නැහැ. ඒ ග්‍රහයන්ගේ බලපෑම හැමෝටම එකයි. ඉතින් හරියාකාර ප්‍රතිඵල ගණන දින 9ක් බන්ධන මාලාව කළ පෑන මැක තුළ ප්‍රතිඵල ගණන් දෙන්න පුළුවන්. ඒක ඒ කියන්නේ එක එකනාගේ එක එකනාට වෙනස්. සාමාන්‍ය වැඩිපුර මොන මොන රටවලින් ඔබතුමාට කතා කරන්නේ විදේශීය ජනතාව එනෝද ඔබතුමා ඔහයාගෙන්? අනිවාර්යයෙන්ම මහත්ව මට ඒ කියන්නේ එක රටකින් කියලා කියන්න බෑ. නානක් ප්‍රකාර රටවලින් කැනඩාව, ඕස්ට්‍රේලියාව, සෞදිය, ඩුබායි, කුවේට්, එතකොට ඔය නව ශ්‍රීලන්තේ වගේ විවිධ විවිධ රටවලින් ඒ කියන්නේ ලංකාදීපේ හැම කෙනෙක්ගෙම ගැටළු නිරාකරණය කරන්න මට ඒ කියන්නේ වෙලාවත් සමහර වෙලාවට මදි වෙනවා මහත්ව. හැමතුන් 1000ක් 2000ක් එනවා දවසකට. දැන් විදේශීය රටක ජනතාව සමහරක් වෙලාවට මේ වගේන විශ්වාසය නොකරනවා වෙන්න පුළුවන්. හැබැයි ඒ ජනතාවට මේ පිළිබඳව ප්‍රශ්න තියෙනවාද? අපි හිතමු ඒ කට්ටියගේ පෞද්ගලික ජීවිතය තුළ නැත්නම් ඒ කට්ටියගේ ආදර තුළ නැත්නම් ඒ කට්ටියගේ වෘත්තිමය ජීවිතය තුළ මේ 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 වයින් පිටප් පිළිසරණ ගන්න ඒ කට්ටියට ප්‍රශ්න ගැටළු තියෙනවද ඔබතුමාට කියන්න? අනිවාර්යයෙන්ම මහත්ව තියෙන নানা ප්‍රකාර රටවලින් විවිධ ගැටළු මාමාවෙත යොමු කරන්නේ යාලට තියෙන ප්‍රශ්න වලට විසඳුමක් මහා සතුව තිබෙන නිසානේ මහත්ව. ඉතින් ඒ නිසා ඒ කියන්නේ අපිට දැන් ලංකාවේ අපි දැන් ලංකාදීපේ හින්දා අපිට විදේශීය භාෂාවල් බෑනේ. ඒතර ඒ අර වැඩ කරන මිනිස්සුලව හරි එයාලා අර ට්‍රාන්ස්ලේට් කරගෙන හරි කතා කළේ කියන්නේ විදේශ ජාතිකයන් පවා ගුරුකම් මේ කරගෙන තියෙනවා. මේවට යන්ත්‍ර මූලික වෙනවද නැත්නම් ඔබතුමා කියන විදියට පූජාවක් දෙවි කෙනෙක්ගේ ඇදහිල්ලක් විශ්වාසයක් විතරද තියෙන්න ඕනි? මොකද මම බලගත වෙන්නේ. මේ අපේ මේ කුණු ශරීරයකට දෙවියෝ වඩින්නේ නැහැ. දෙවියන්ගෙන් ආශිර්වාද බල මේලාවක් තමයි ලැබෙන්නේ මහත්වේ. ඒතකොට යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර කියන ආව දේවල් වල කෙම් ක්‍රම උපයෝගී කරගෙන තමයි මේ දේවල් කරන්නේ. පාරම්පරිකව පැවතෙන වශී ක්‍රමත් එක්ක මම අලුතෙන් ඉගෙනගත් ඉන්දියානු ආභාෂයෙන් ලබාගත් දැනුමත් එක්ක තමයි මහත්මේ පැය 9කට කැටි කළ මේ දේ කරලා තියෙන ඕනම ආදර සිතක් පැය 9ක් ඇතුළත එකතු කරන්න පුළුවන් මහත්මයෝ පැය 9යි යන්නේ. ඒ කියන්නේ හරියාකාරව දෙන්නගේ නම් දෙක ඕනේ, උපන්දින දෙක ඕනේ, ෆොටෝ දෙක ඕනේ. ඔබතුමාගේ පළපුරුද්ද කියද මේ ශේෂ්ත්‍රයේ සම්බන්ධ වෙන්නේ? මම අවුරුදු 14 දී තමයි මහත්මයෝ මේ ශේෂ්ත්‍රයට ආවේ. ඒ කියන්නේ මගේ 100යෙන් තමයි මේ දායාද ලැබිලා තියෙන්නේ. ඉතින් තවත් 100 ඉන්නවා. ඒ 100යෙන් තමයි මේ දායාද ලබාගෙන තාත්තා ඊට පස්සේ මම. කාලය තුල ඔබතුමාගේ අත්දැකීම් තුල කතා කරලා නැද්ද? මැරෙන්න ඔන්න මෙන්න නැත්තම් ජීවිතෙන් සමු ගන්න ඔන්න මෙන්න ආදරේ හින්දා ජීවිතේ කලකිරිච්ච පුද්ගලයෝ කතා කරලා නැද්ද? ඒ ජීවිත බේරගන්න නැද්ද ඔබතුමා? එහෙම අවස්ථාවක් තියෙනවා. මේ මම මහත්වේ ඒක වචනෙන් කියන්න බෑ. ඒක ලොකු පිනක්. ඒ කියන්නේ මේ මිනිස්සුගේ ජීවිතේට පිහිටක් සරණක් වෙන්න පුළුවන් කියන්නේ ඒ තරම් පිනක් නෑ මහත්වේ. ඉතින් ස්වභාව ධර්මයේ විසින් ඒ දේ දායාද අපිට ලැබලා දීලා තියෙන්නේ. ඒ නිසා වෙන්න ඇති. ඉතින් මට මේ කතා කරන පිරිස් මහත්වේ මතු බුදුවන්ඩ පෙරම් පුරාණ මේ බුදුන් දෙවි පින් දෙනවා. ඒ කියන්නේ මගේ දෙමාපියෝ මතු බුදුවන්න කියලා කියනවා. ඉතින් ඒ සර ඒ වගේ ශාස්ත්‍ර මාලාවක් මේක. ඉතින් নানা ප්‍රකාර මිනිස්සුන්ට විවිධාකාර ගැටළු වලට පිරිසක් විහිටක් සන්නක් වෙලා තියෙනවා. මේ හැම දෙයකටම වෙලාවකට ජ්‍යොතිෂ මූලික වෙනවා ඇති. නැත්තම් මේ ග්‍රහයන්ගේ බලපෑම මේ සිළු දෙයට මූලික වෙනවා ඇති. ඔබතුමත් කිව්වා මේ ග්‍රහචාරයේ රටාව අනුව ග්‍රහයන්ගේ බලපෑම අනුව මේ එක එක පුද්ගලයාගේ ස්වරූප වෙනස් වෙනවා කියලා. එහෙමනම් මේ ඉදිරි දිනවල ග්‍රහයන්ගේ බලපෑම අනුව සුබ ලග්න තියෙනවද අසුබ ලග්න තියෙනවද නැත්තම් මිනිස්සුන්ගේ ජීවිතවල නොඑක් වෙනස්කම් සිද්ධ වෙනවද? අනිවාර්යයෙන්ම ඉදිරි දිනවල සුබ ලග්න තියෙනවා. කන්‍යා ලග්නයේ ධනු ලග්නයේ ගොඩක් සුබයි. කියන්නේ මේ පස ඉවර වෙනවත් එක්කම ධන ලාභ තියෙනවා. එතකොට අනිත් ලග්න වලටත් පොඩි ග්‍රහයන්ගේ බලපෑම් තියෙනවා. ඒවට බෝධි පූජාවක් වගේ දුන්නන සතියන්තේ අන්තේ එයාට සුබ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. ඉතිහාසයේ තුල අනාවැකි කිව්ව බොහෝ පිරිසක් ඉන්නවා. ඉතින් මේ 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 අනාවැකි අරගෙන කිසියම් දනක ප්‍රශ්නයක් කරදරයක් වෙනවනම් ඒවයින් ගැලවිලා ජීවිත සාර්ථක කරගන්න යොදා ගන්න පුළුවන්. ඒ වගේ ඔබතුමා දැක්ක අනාවැකි තියෙනවද මේ රටේ ඉදිරිය ගැන? එහෙම ඔබතුමා දැක්ක අනාවැකි? ධනුෂ් මහත්තයෝ මම ඉන්දියාවේ කියන්නේ හිමාලයේ වනයේ මම භාවනා යෝගිව සිටින විට මේ මහත්තයෝ මගේ මව් රට ඒ කියන්නේ මගේ මව් රටේ කිසිම දවසක ජයග්‍රහණයක් නොලබපු දේශපාලන පක්ෂයක් විජයග්‍රහණයක් ලෙස හරියාකාරව ඒ කියන්නේ මහත්තයෝ කිසිම දවසක මේක මෙයාලා ජයග්‍රහණය ලැබලා නැහැ. ජයග්‍රහණයක් ලැබලා නොමැති පක්ෂයක් විජයග්‍රහණයක් ලෙස ඡන්දයෙන් අති ඉහළින්ම ඒ කියන්නේ ඡන්දයෙන් ජය ගන්නවා. ඒක තමයි අනාවැකිය. ඉතින් ලොකු පෙරලියක් වෙයි. ඒ කියන්නේ කිසිම දවසක මේ ඡන්දකින් ජයග්‍රහණයක් නොලබපු පක්ෂයක් තමයි මහත්තයෝ. ඉතින් විජයග්‍රහණයක් ලෙස එයාලා ජයග්‍රහණය කරනවා. ඉතින් අර නම් වශයෙන් උනත් කියන්න පුළුවන්. මම අහන්නදී සමහර කෙනෙක් ඔච්චර දැක්කනම් හිමාලයේ ගිහිල්ලා ඔබතුමා භාවනා කරලා දැක්කනම් ඇයි නම් වශයෙන් කියන්න බැරි කියලා අහන්න පුළුවන්. කියන්න පුළුවන් මහත්තයතුළු මම දේශපාලනුන්ට කඩ යනවා වගේ වෙනවා. ඉතින් උතුමාට ශාස්ත්‍ර මාලාවත් මට කරගෙන යන්න බැරි තත්ත්වයක් උදා වෙයි කියලා ඒ මට හිතන නිසා තමයි මම මේක කියන්නේ නැත්තේ. ඉතින් ඒක බලන්න පුළුවන් මහත්තයෝ ඔබතුමාට මේ මම මේ ළඟදී දැකපු දේ. ඉතින් මේක කියන්නේ අපේ දේශපාලන පක්ෂයේ වලින් පෙරලියක් බවට පත් වෙයි. ඔබතුමා බලන්නකෝ.
නරඹන මිනිසුත් බලයිනේ එතකොට දේශපාලන ශේෂය වෙන පෙරලියක් ගැන අනාවැකියක් සඳහන් කරා රටම කලමන විදිහේ අනාවැකියක් අවසාන වශයෙන් ඔබතුමාට රටේ ලෝකයේ මේ වැඩසටහන බලන අයට මොනවාගේ පණිවිඩයක්ද ලබා දෙන්න තියෙන්නේ අවසාන වශයෙන් මහත්වෝ කියන්නේ කියලා নানা ප්‍රකාර විදිහට මිනිසුන් ප්‍රශ්න ගැටළු ආදර සම්මන්ත හැරගිහින් එතකොට එයාලගේ සතුට නැතිවීම ඒ වගේ විවිධාකාර නොයෙක් එකින් එකින් නොයෙක් ගැටළු වලට මුහුණ දීලා සිටින මිනිසුන් ඉන්නවා ඉතින් වරක් මාව අමතල බලන්න අනිවාර්යයෙන්ම මහත්වෝ හැරගිය කෙනෙක් නම් महत्व